විශේෂ බලකාය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වෙච්ච කණ්ඩායමක් නොවේ. ලෝකයේ රටවල් බොහෝමයක් තම හමුදාවට අනුපත්ව විශේෂ බලකා පවත්වාගෙන යනවා. විශේෂ පුහුණුවක් ලබා උපක්‍රමශීලීව කුඩා කණ්ඩායම් ලෙස යුද ශිල්ප ක්‍රම අනුගමනය කරමින් ක්‍රියාකාරකම්වල යෙදීම මොවුන්ගේ ප්‍රධාන කාර්යයක් වෙනවා. සතුරු භූමිය තුළට ගොස් රහසිගතව සාම්ප්‍රදායික නොවන ක්‍රම ඔස්සේ මෙහෙම් සිදු කරමින් සහයවීම විශේෂ බලකායේ සුවිශේෂී ලක්ෂණයක්. ප්‍රහාර එල්ල කිරීම සතුරු බිම් හඳුනා ගැනීමට අමතරව බුද්ධි තොරතුරු රැස් කිරීම සතුරු ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් තොරතුරු රැස් කිරීමද මොවුන් සිදු කරනවා. එහි සමාජිකයෙකු වීම ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. අති දුෂ්කර පුහුණු පාඨමාලාවක් අතිශූර සෙවලෙක් නිර්මාණය කරනවා. අධිෂ්ඨානය, උත්සාහය, ශක්තිය, මානසික ඒකාග්‍රතාව, වෘත්තීය දැනුම වගේම කායිකව හා මානසිකව ශක්තිමත් සෙබලකු නිර්මාණය වීමද වැදගත්. 1985 වසරේ යුද්ධයට මුහුණ දීම සඳහා විශේෂ කණ්ඩායමක් ලෙස 38 දිනකුගෙන් සමන්විතව මෙම බලකාය ආරම්භ වුණා. අතිවිශේෂ හැකියාවන්ගෙන් යුතු විශේෂ සෙබළුන්ගෙන් සමන්විත මෙම බලකාය ආරම්භ කිරීමට මූලික වුණේ මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටියාරච්චි මහතායි. සාම්ප්‍රදායික යුද උපක්‍රමවලින් බැහැරව ක්ෂණික විහිදුම් බලකායක් ලෙස සතුරා පරාජය කිරීම මෙම බලකාය සතු ශක්තියක්. විශේෂ බලකාය අද කාගෙත් ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. මොවුන් සංග්‍රාමික ප්‍රහාරක දහවන පැදි බලගණය, සංග්‍රාමික කෙමිදුම් බලගණය, දිගුතුර විහිදුම් බලගණය සහ නාගරික සටන් බලගණය ලෙස තම විශේෂඥ සහය මාතෘභූමියේ ආරක්ෂාව සඳහාත් මෙන්ම මානුෂීය මෙහෙයුම් සඳහාත් ලබා දෙනවා. මාතෘය ඇරඹුණු විශේෂ බලකා පුහුණු පාසල විශේෂ බලකා සැබලෙක් නිර්මාණය කරන තෝතැන්නාක්. එම පරිසරයේද පුහුණු වීමට යෝග්‍ය දුෂ්කර ප්‍රදේශයක්. විශේෂ බලකායටම ආවේණික දිගුතුර වේදුම් බලගන යුද්ධයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ප්‍රස්තවාදයට විරුද්ධව සිදු කළ මානුෂීය මෙහිමේදී සතුරු ප්‍රදේශ තුළටම ගොස් ක්ෂණික පහරදීම් සිදු කිරීම, සතුරු කඳවුරු ඇති ස්ථාන නිවැරදිව හඳුනා ගැනීම වගේම බුද්ධි තොරතුරු ලබා දීම විශේෂයි. දින ගණනක් නිරාහාරව නොනිදා සතුරා දෙසම පලා සිටිමින් ඉතාම සංයමකින් හා ඉවසීමකින් කටයුතු කිරීම වගේම අවශ්‍ය වුවහොත් ආක්‍රමණශීලීව සතුරා පරාජය කිරීම සඳහා මොවුන් දැඩි විනයකින් පුහුණු කටයුතු සිදු කරනවා. මුලතිව්හි නයාරු මෝදු සීමාවේ පිහිට ඇති විශේෂ බලකා දෙවන රෙජුමේන්තුවට මෙම බලකාය තුළ ලැබෙන්නේ විශේෂ ස්ථානයක්. මිනිස් වාසයට නුසුදුසුයයි නම් කළත් ඊට සුදුසු ලෙස මධ්‍යස්ථානයේ පවත්වාගෙන යාමට ඔවුන්ට හැකියාව තිබෙනවා. 1995 සංග්‍රාමික කිමිදුම් කණ්ඩායමක් විශේෂ බලකාය තුළ ස්ථාපනය කෙරුණා. මෙම සුවිශේෂී කණ්ඩායමට අවශ්‍ය ශිල්පීය දැනුම ලබාදීම පුහුණුවීම් පහසුව මෙන්ම සෙබළුන් වෙනුවෙන් 2010 වසරේදී ඔවුන්ටම ස්ථානයක් නයාරු මුහුදු සීමාවේ පිහිටුවීම විශේෂ අවස්ථාවක්.
ගොඩබිම් සටන් කලාවේ අග්‍රගණ්‍ය විශේෂඥින් ලෙස ගොඩබිමට පමණක් සීමා නොවී ඩොගෙඹුරු මුහුදේ වගේම කලපු ආශ්‍රිතවද සංග්‍රාමික කිමිදුම් බලකණය විශේෂ මෙහෙයුම් සිදු කරනවා. සතුරු බිම්බලට නොගැඹුරු මොහොදු කලාප ඔස්සේ ඇතුළු වී ෂණික පහර දීම් සිදු කිරීම හා දිය යට පිපිරවීම මගින් සතුරා අඩපණ කිරීමට මොවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. දිය පතුලේ ඇති ස්ථාන හඳුනා ගන්නට පිපිරවීම් සිදු කරන්නට සතුරාට අයත් කඳවුරු අත්පත් කර ගැනීමට මෙන්ම කලපු ආශ්‍රිත කලාපයේ ජලය තුල සිට සටන් වැදීම වැනි විශේෂ හැකියාවන් මොවුන් සතුයි. මේ වන විට සංග්‍රාමික කිමිදුම් මෙහෙයුම් සඳහා සෙබළුන් පුහුණු කරන ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස නයාරු මධ්‍යස්ථානය සැලකෙනවා. මෙම පුහුණු පාසලේදී යුද්ධ හමුදා කමාණ්ඩෝ බලකායේ සෙබළුන් වගේම ගුවන් හමුදාවේ විශේෂ බලකණයේ සෙබළුන්ද පුහුණු වනවා. විශේෂ බලකායේ නාගරික සටන් බලගණය අනාගතය ගැන දුරදක්නා නුවණින් පිහිටුණු ලැබූ තවත් විශේෂ ඒකකයක්. මීට දශකයකට පෙර 2012 වසරේදී ආරම්භ කළ මෙම බලගණය නාගරික සටන්වලට විශේෂයෙන් පුහුණු වූ සෙබළුන්ගෙන් සමන්විතයි. ප්‍රාණ ඇපේට තබා සිටින පුද්ගලින් මුදා ගැනීම වගේම නාගරික ප්‍රදේශවල සටන් මෙහෙයවීමට ලබා තිබෙන විශේෂ පුහුණුවද මෙම කණ්ඩායමේ ශක්තියක්. සතුරා පමණක් ඉලක්ක කරගනිමින් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරගනිමින් ක්‍රියාන්විත මෙහෙයුම්වල නිරත වීමේ හැකියාව මොවුන් සතුයි. විශේෂ බලකායට ආවේනික තවත් ප්‍රබල මෙවලමක් වන්නේ සංග්‍රාමික ප්‍රහාරක දහවන පැදි බලකණයයි. සුශේෂී හැකියාවන්ගෙන් යුතු මොවුන්ද යතුරු පැදිය තම ඉලක්ක කරා මෙහෙවන්නේ අධිවේගයෙන්.
සතුරු ඉලක්ක හඹායාම වගේම සතුරා හඹාගොස් අඩපණ කිරීමට මොවුන් හපන්කම් දක්වනවා. සතුරාට එරෙහිව ක්‍රියාත්මක කිරීමට අමතරව ස්වභාවික විපත්වලදීද විශේෂ බලකායේ දායකත්වය විශේෂයෙන් ලබා දෙනවා. දුෂ්කර ස්ථානවලට ළඟා වීමට ඇති හැකියාව මෙන්ම ගොඩබිම වගේම ජලයේද වික්‍රමයන් පෑමේ හැකියාව හේතුවෙන් ආපදා කළමනාකරණයේදීද විශේෂ බලකායෙන් ඉටුවන්නේ විශාල මෙහෙයක්. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා යන විශේෂ බලකා සෙබළුන්ගේ අප්‍රතිහ ධෛර්යය සහ කැපවීම ගැන ලාංකික අප ඔවුන් සියල්ලට ස්තුතිවන්ත විය යුතුයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.